දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරති සුභාරති දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරති ජාතික සංහිඳියාවට පංච ප්‍රවේශයක් ශ්‍රී ලාංකිකත්වය අපේ අනන්‍යතාවයයි විවිධත්වය අපේ ශක්තියයි ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ Hindu ආගමික කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි ජාතික සංහිඳියාවට පංච ප්‍රවේශයක් ඉතිහාසයේ දෙස හැරී බලමු වැරදුන තැන් හදාගනිමු ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ Hindu ආගමික කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි අයිබෝන් සුබදාසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අදත් අපි සූදානම් වනවා සඳුදා සුභාරති වැඩසටහන ඔබට රැගෙන එන්න. අද අපි මාතෘකා කොටගෙන තිබෙන්නේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඔබට කරුණ ඉදිරිපත් කරන්න. මේ පිළිබඳව කතා කරන්නට අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ මොහොත වෙනුවට මැදිරියට පැමිණ සිටිනවා අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ ගරු සභාපතිතුමන් මහාචාර්ය ආශු මාරසිංහ මැතිතුමන් ඇවිල්ලා තිබෙනවා. අපේ තුමන් මේ ඉතාමත්ම ගෞරවයෙන් ආදරෙන් අද සඳුදා සුභාරති වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ප්‍රථමයෙන් පිළිගන්නවා අයිබෝන් කියලා. අයිබෝන්. අයිබෝන්. ඔව්. ඒත් එක්කම අපි ඔබට ලබා දෙන දුරකථන අපේ දුරකථන සුපුරුදු දුරකථන අංක දෙකම වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඔබට අවස්ථාවක් ලබා දෙනවා මේ දුරකථන අංක දෙකට පුරවීම සඳහා 011-2-68-94-24 සහ 011-2-69-66-56 011-2-68-94-24 011-2-69-66 ඒත් එකම www.slbc.lk කියන අපගේ වෙබ් අඩවිය ඔස්සේ මේ වැඩසටහනට සවන් දීමට ඔබට අවස්ථාවක් ලැබෙනවා. මාචාර්යතුමනි, දැන් වර්තමාන දේශපාලන තත්ත්වය කියලා කිව්වහම මේ වන විට සමාජයේ තිබෙන ප්‍රධාන මාතෘකාව තමයි ජනාධිපතිවරණ ඉලක්ක කොට ජනාධිපතිවරයන්ගේ වෙයන් බවට පත්වෙන ඉන්න පිරිස කරලියට පැමිණීම තියෙන තත්ත්වය තමයි මේ වන විට දේශපාලනයේ වැඩිම කතාබහට ලක්විච්ච කාරණයක්. ජනමාධ්‍ය හැටියට සහ සාමාන්‍ය පුරවැසියන් හැටියට යම් කිසි මට්ටමක දැනුවත්භාවයක් මේ තුළ තිබෙනවා. නමුත් ඊට වඩා වෙනස් කෝණයකින් දේශපාලඥයන් හැටියට පාර්ලිමේන්තු නියෝජනය කරන මහජන නියෝජිතයන් හැටියට ඔබට වෙනත් කෝණයකින් මේ දෙස බලන්නට අවස්ථාවක් තිබෙනවා. මොකක්ද ඇත්තටම වර්තමාන තත්ත්වය? සියලුම සුභාරති අසන සියලුම අපේ ශ්‍රාවක හිතවතුන්ට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අයිබුවන්. ඒ වගේම ප්‍රියණිතත් සුබ උදෑසනක්. දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නය, දැන් මේ දවස්වල තියෙන වාතාවරණේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන කතා කරනකොට හැමෝම කතා කරන්නේ ජනාධිපතිවරණය නැත්නම් ජනාධිපති අපේක්ෂකය. අපි බලනකොට මට නම් එක තවම මේ තාම ජනාධිපතිවරණයක් කවද තියෙයිද, කොහොම තියෙයිද, ඒ ගැන ජනාධිපතිතුමාගේ මතය මොකද්ද, වර්තමානයේ එතුමා මොකද්ද කරන්න හිතන් ඉන්නේ, ඊට කලින් වෙන ඡන්දයක් තියෙයිද, මොන ඒ කිසිම දෙයක් අපිට අවිනිශ්චිතයි. කිසිම දෙයක් මොකද්ද කරන්න කියලා බලාගෙන අපිත් ඉන්න මොහොතක මම හිතන්නේ කඳවුරු කිහිපයක්ම ජනාධිපති අපේක්ෂකයෝ එළි දක්වලා තියෙනවා. තවත් කඳවුරු කිහිපයක් හෙට අනිද්දා මේ සතිය අග වෙනකොට තවත් අය එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. එක්තරා විදිහකට ගත්තහම රටේ දේශපාලන තත්ත්වයත් එක්ක ඒකගේ රටේ දේශපාලන කණ්ඩායම් හැටියට ගත්තා. ඉතින් මේක ඉතාමත් හොඳ තත්ත්වයක්. මොකද ඕන කෙනෙකුට තමන් කැමති අපේක්ෂකයෙක් නම් කරන්න අවස්ථාව තියෙනවා. ඒ සඳහා හැකියාව තියෙනවා. ඒ හැකියාවට අවශ්‍ය වටපිටාව තියෙනවා, මාධ්‍ය තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් විශේෂයෙන් සමාජ්‍යාල මාධ්‍ය හරහා කතා කරනවා මම විශ්වාස කරනවා. නමුත් තවම එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට තියෙන වැඩ කොටස නැත්නම් ආණ්ඩුව හැටියට තවම තියෙන වැඩ කොටස අපි කරමින් ඉන්නේ. ඒ නිසා තවම අපි කල් වැඩි ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ගැන කතා කරන්න. අපි පක්ෂය තුලත් සාකච්ඡා වෙනවා.
එක ඒ වගේම අදත් රැස්වීමක් තියෙනවා බදුල්ලේ. ඉතින් මේ ආදී කාරණා එක්ක සමහර වෙලාවට අපිටත් ප්‍රශ්නාර්ථයක් නැගෙන මේ යන්නේ කොයිබටද කියන. ඉතින් මේ සියලු කාරණා එහෙම කියන්නේ කොයිබටද කියලා. නෑ දැන් සමහර වෙලාවට දැන් මේ ඊයේ ජනමාධ්‍යවල පළ වෙච්ච සමහර කාරණා දැක්කාම නැවත බිය උපදවන තත්ත්වයක් රටේ උද්ගත වෙයිද කියලා ප්‍රශ්නාර්ථය තියෙනවා. ඒ වගේම ජනතාව විසින් ප්‍රශ්න නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙනකොට ඒ ප්‍රශ්නය බැරෑරුම් විදිහට තියෙනවා. ඉතින් ඒ නිසා මේ රටේ ඉරි ඇඳිය යුතු තැන්වල හරියට ඉරාඳින්න ඕන. ඉතින් ඒ කාරණා ගැන අපි තව ටිකක් කතා කරමු. ඔව් දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණේදී රටක් හැටියට මම හිතන්නේ ඒක අපි ලබපු ජයග්‍රහණයක්. ඕනෑම දේශපාලන පක්ෂයට තමන්ගේ දේශපාලන කරගෙන යෑමට තියෙන අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය, මේ සියල්ල වර්තමාන සමාජය වෙන විට යම් ආකාරයකට සාපේක්ෂව බැලුවහම පෙර කාලයට වඩා සාපේක්ෂව බැලුවහම බොහොම ගැඹුරින් භුක්ති විඳින අවස්ථාවක් හැටියට තමයි ජනතාව පැත්තෙන් බැලුවහම පේන්නේ. නමුත් මේවයි යථාර්ථය කොච්චර ආකාරයක තේරුම් අරගෙන තියෙනවද, සමාජගත වෙලා තියෙන කියන කාරණයක් එක පැත්තකින් තිබෙනවා. මේ ජනතාව භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ යථාර්ථය කොච්චර ආකාරයෙන් තේරුම් ගන්න තියෙනවද කියන ඔබ හිතනවද? රටේ තවත් විශාල ප්‍රශ්නයක් තමයි මම දකිනවා. මම ගොඩක් වන්දිලි වැඩසටහන් සරූපණ කියන දෙයක් තමයි රටේ ජනතාව පත් කරලා එවන දේශපාලඥයෝ රටේ ජනතාව ඇත්තටම මේ කල්පනා කරලාද නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් කරලාද තේරුම් අරගෙන දෙවන්නේ කියන ප්‍රශ්නේ හැමදාම තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගැන ප්‍රශ්න කරනවානේ. පාර්ලිමේන්තුවේ 225න් ඔබ දකිනවා යම් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැහැ. ඒක මොකද මම මේක නොබියෝ කියනවා. ඒක මම දකිනවා සිද්ධීම් එක දිහා බැලුවාම, සම්පූර්ණ සිද්ධීම් දිහා බැලුවාම, හැසිරෙන විදිහ දිහා බැලුවාම ඒගොල්ල පාර්ලිමේන්තුවේ නෙමෙයි ඉන්නවනේ වෙන වෙන තැන්වල. ඒතකොට ඒ නිසා එවැනි පිරිස නැවත නැවත පත් කරන්න තියෙන මට තේරෙන්නේ නැමේ කර කුණු ආසාවක්ද මොකද්ද කියන එක. මම ජනතාවත් ප්‍රශ්න කරන්න ඕන තමන්ගේ හෘද සාක්ෂියෙන් මොකද්ද අපි මේ කරන්න දන්නේ, ඒ කුණු රසයටද ම කැමති කියලා. ඒක මේක වෙනස් කරේ නැත්තම් පාර්ලිමේන්තුවේ සිටිය යුතු පිරිසක් සොයා බලස් එව්වේ නැත්තම් වෙන්නේ ජනතාව හැමදාම දුක් විඳින එකනේ. දැන් උදාහරණයකට දැන් ඔබ කතා කරන ආංශික අධීක්ෂණ මම අපි ඉන්න කාර්ක සභාවේ අපි රැස්වීම පවත්වනකොට අපි දකිනවා ඝනපූර්ණයේ 3 දෙනෙක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් නිතර එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇරෙන්න 20 දෙනෙක් හිටියන ගොඩක් අය එන්නේ නැහැ රැස්වීමකටවත්. ඉතින් ඕක තමයි සැබෑතත්. ඒ නිසා තමයි දැන් අපි සියලුම කමිටු ජනමාධ්‍ය මගින් නැත්නම් මාධ්‍යවලට විවෘත කරන්න කියලා කතානායකතුමාගේ ඉල්ලන්නේ. එතකොට දකින්න පුළුවන් පාර්ලිමේන්තුවේ සැබෑතත්තේ මේ සැබෑතත්තේ රටේ ජනතාව දැනගත්තේ නැත්නම් තමන්ගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ගේ යුතුකම නැත්නම් තමන්ගේ ප්‍රදේශයට යුතුවේ නැත්නම් තමන්ගේ ඡන්දදායකයන්ට යුතුකම ඉටු කරනවාද කියන ප්‍රශ්නය දෙස සියලු දෙනාම උත්තර සෙවිය යුතුයි. නැත්නම් වෙන්නේ නැවතත් එවයි මිරිස්කුඩු ගහන පුටු කඩන මන්ත්‍රීවරු රැලක් එවයි. මම හිතන්නේ එහෙම නොවිය යුතුයි. ඒ නිසා මේ ඉල්ලන අපේක්ෂකයන්ගේ අතීතය, මේ ඉල්ලන අපේක්ෂකගේ අතීතය කරපු වැඩ ටික මේ ඔක්කොම නැවත සමාලෝචනය කරලා අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවද නැත්නම් නැවතත් තිබුණ පරණ හොරු රැලකට නැවත රට දෙනවද කියන ප්‍රශ්නේ තමයි උද්ගත වෙලා තියෙන්නේ. ඔව් දැන් සමහර වෙලාවට මේ ජනතාව හිතනවා මේ පාර්ලිමේන්තු නියෝජිතයෙක් ජනතා නියෝජිතයෙක් විසින් කළ යුත්තේ තමන්ගේ පැත්තේ තියෙන පාර හදලා දෙන එක. එහෙම නැත්නම් සංවර්ධන කටයුතු වලට අවධානය යොමු කළා ඒ ටික කරන එක. ඒ හරහා මල් මාලා දාලා පිළි අරගෙන බෙර ගහලා රබන් ගහලා ඒ හරහා ඔවුන් ඉදිරියට අරගෙන යන එක කියන කාරණය තමයි බොහෝ විට මේ සාමාන්‍ය ජනතාව පේන දේ සහ තේරුම් ගන්නේ. නමුත් ඉන් එහාට ගිය කාර්යභාරයක් තියෙනවා ජනතා නියෝජිතයෙක් හැටියට, ජනතාවට සේවය කරන කෙනෙක් හැටියට, හරවත් සේවාවක් කරන කෙනෙක් හැටියට. දැන් ඔබට හිතෙනවා දැන් ඔබ සඳහන් කරා පාර්ලිමේන්තුව නියෝජනය කිරීතු කවුද කියලා නැවතත් හිතා බලන්න කියලා ජනතාවට ඉල්ලීමක් කරා. ඒ එතකොට ඒ හිතා බලන කාර්යයේදී ඔවුන් කොයි විදිහට තේරුම් ගනීද මේ කාරණය? ඔබ කියන ওই කාරණේ කොච්චර විදිහට තේරුම් ගනීද? ඒ තේරුම් ගැනීමට තරම් ඔවුන්ගේ බුද්ධි මට්ටමට අපි යම් කිසි බලපෑමක් කළා තියෙනවද? දැන් ඔබ කියන කාරණේ දැන් අර බෙර ගහලා පිළිගන්න වැඩසටහන් කියන කාරණේ තමයි මම විශ්වාස කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොකළ යුතු දේ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නේ වැඩකට. ඒ වැඩ කරන්න ප්‍රාදේශ සභා මන්ත්‍රී ඉන්නවා, බලස් සභා මන්ත්‍රී ඉන්නවා, ප්‍රාදේශීය දේශපාලඥයෝ ඉන්නවා, නැත්නම් මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයෝ ඉන්නවා, රජයේ සේවකයෝ ඉන්නවා. මේ කට්ටියට මේක කරන්න පුළුවන්.
එතකොට පාර්ලිමේන්තු වෙනත් රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියන්නේ ලෙජිස්ලේටර් කෙනෙක්, ප්‍රතිපත්ති සම්පාදකෙක්, නීති හදන කෙනෙක්, නීති හදන තැන. එතකොට එවැනි නීති හදන ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන ඉන්න ඕනේ ඒ ප්‍රතිපත්ති සම්පාදනය කළ හැකි කළ යුතු පිරිසක්. ඒක තමයි මම හැමතිස්සෙම කියන්නේ. ඒ පිළිබඳ දැනුමක් තියෙන. මම කියන්නේ ඒක දැනුම ඕ ලෙවල්ද ඒ ලෙවල්ද කියලා. ඒක තමන්ගේ බුද්ධිය හරහා තමන් ලබාගත දැනුමක් වෙන්න පුළුවන්, සමාජ අවබෝධය තුළ තමන් ලබාගත දැනුමක් වෙන්න පුළුවන්. අපි දකිනවා ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා සමහර වෙලාවට දක්ෂ ප්‍රායෝගික දක්ෂතා තියෙන දේශපාලඥයෝ රටේ හිටියා. ඉතින් එවැනි මම කිසිම වෙලාවක මම අර අනිත් දේශපාලඥයෝ මම කියන්නේ මේ ඕලෙල් සමත්තියතු ඒලල් සම එහෙම කියන්නේ. ලෝකෙත් ඉන්නවා තමන්ගේ ස්වේච්ඡාවෙන් හැගෙන ගත්ත හැකියාව තියෙන දේශපාලඥ අපි ලෝකෙත් දැකලා තියෙනවා. එනිසා මෙතන අවශ්‍ය වෙන්නේ රටට ගැලපෙන ආකෘතියක්, රටට ගැලපෙන ප්‍රතිපත්ති මාලාවක්, රට ගැලපෙන නීති මාලාවක් හදන්න සාකච්ඡා කරන්න පුළුවන් පිරිසක් තමයි මන්ත්‍රීවරු හැටියට ගෙනෙන්නේ. එතකොට මෙන්න මේ සංවාදයේ රටේ ඇතිවිය යුතුමයි. දැන් හොඳම කාලේ දැන් මේ මැතිවරණ උණුසුමත් එක්ක ජනාධිපතිවරයෙක් පත් කරගන්නවා වගේම ඒ අලුතෙන් පත් වෙන ජනාධිපතිවරයාට, මොකද අලුතෙන් අමං විශ්වාස කරන අනිවාර්යෙන් අලුත් ජනාධිපති මේ ඉන්න ජනාධිපතිවරයා නැවත පත් වෙන්නේ, අපි පත් කරන්න දෙන්නෙත් නැහැ, අපි ඡන්ද දෙන්නෙත් නැහැ, අපි කැම්පේන් කරන්නෙත් නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරයා ගැන අපිට හිතන්න දෙයක් නැහැ. ඒ නිසා අපි අතින් වුණු විශාල වැරැද්දක් මේ තෝරා ගැනීම. අපි දැන්ට විශ්වාස කරනවා මගේ ප්‍රසිද්ධිය කියනවා. එතකොට ඒ නිසා ඊළඟට පත්වන අලුතෙන් පත්වන ජනාධිපතිවරයා මම විශ්වාස කරනවා අරත් කෙලින් තීරණ ගන්න පුළුවන්. මම මේ නමින්ම කියනවා මම ලීකුවන් නියුපන්නේ නායකෙක් විය යුතුයි. ඒ නායකයෝ අපි අතර ඉන්න රාශියක්. ඒ නායකයන්ට අවශ්‍ය වෙන්නේ කෙලින් තීරණ ගන්න පුළුවන් සමාජ වටපිටාව සහ ඒ නිසි බලය. ඒ කියන්නේ විකෘති බලය. ඔබ කොයි මාස්තාවක සූදානම් නැද්ද ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එකද ඔබ අදහස් කරන්නේ? ඔබ පක්ෂයේ පැහැදිලිවම පොදු අපේක්ෂකයෙක් තමයි මම මේ කියන්නේ. සම්දානගත වෙන්න ඕන, පක්ෂ ටික එකතු වෙන්න ඕන. එහෙම නැතුව කිසිම වෙලාවක ඡන්දයක් දිනන්න බෑ. මේ රටේ සම්දානයක් අවශ්‍යමයි. ඒ නිසා තමයි අපි කියන්නේ ඉක්මනට මේ එක්සත් ජාතික පෙරමුණේ සම්දානය හදන්න කියන එක. අපි ඉන්නේ එතන. මේ සම්දාන ඉක්මනට හදාගෙන තමයි ඒ හරහා තමයි පොදු අපේක්ෂකයා තෝරගන්න ඕනේ. ඒ පොදු අපේක්ෂකයාට තියෙන වටිනාකම සහ වැදගත්කම වෙන්නේ පරිණත නායකත්වයක් සමග මේ රටේ ඡන්දදායකින්ගේ ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. එකක් තමයි ද එක්සත් ජාතික පෙරමුණ ගත්තොත්, එක්සත් ජාතික පක්ෂය ගත්තොත්, එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළ ඕනෑම කෙනෙක් ඉදිරිපත් වුණොත් සාමාන්‍යයෙන් 125-30 ඡන්ද ප්‍රමාණයක් හම්බෙනවා. ඒක තමයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හැටි. එතකොට එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්න ප්‍රමාණය අතහැරලා ගත්තොත් ඊළඟට අපි සුළු ජාතික ඡන්ද, ඒ කියන්නේ මුස්ලිම් දෙමළ ජාතිකයන්ගේ ඡන්ද ලබා ගත හැකි සුළු ජාතීන්ගේ විශ්වාසය දිනාගත් අපේක්ෂකයෙක් හේතු ජාතින් අතර සහයෝගීතාවයේ සමානාත්මතාවයේ හදන්න පුළුවන් අපේක්ෂකයෙක් විය යුතුයි. ඊළඟට මධ්‍යම පන්තියේ විසිරී ගිය ඡන්ද, ඒ කියන්නේ පාවෙන ඡන්ද ආකර්ෂණය කර ගැනීම අපේක්ෂකයෙක් විය යුතුයි. ඊළඟට අලුත් තරුණ ඡන්ද ආකර්ෂණය කර ගැනීම අපේක්ෂකයෙක් විය යුතුයි. මෙන්න මේ කියන කාරණා මත එක්සත් ජාතික පක්ෂයේ ගොඩ පැත්තකින් තිබ්බොත් සුළු ජාතීන්ගේ ඡන්ද සහ මධ්‍යම පන්තිය, අලුත් විදියට හිතන මධ්‍යම පන්තියේ සහ තරුණ ඡන්ද ආකර්ෂණය කරගත හැකි අපේක්ෂකයෙක් වුණොත් විතරයි මේ ජනාධිපති වැතිවරණේ දිරන්න පුළුවන්. එහෙම නැතුව ගැලරියේ ජනප්‍රියතාවෙන් මනින්න බෑ ජනාධිපතිවරණ අපේක්ෂකයක වැරැද්ද. මොකද ඒ ගැලරිය ජනප්‍රියතාව කියන්නේ අර තියෙන 125 ගොඩ. ඔය ගොඩ මොනා කවුරු දැම්මත් එක්සත් ජාතික පක්ෂෙත් එහෙමයි, මං හිතන්නේ පොදු ජන පෙරමුණෙත් එහෙමයි. ඒ ප්‍රමාණය තියෙනවා දෙකොප්තේ පැත්තටම සමසම. ඒතර ඒ ප්‍රමාණයෙන් ජනාධිපතිවරණයක් දිනන්න බෑ. මං හිතන්නේ රටේ ජනතාව ඊට වඩා බුද්ධිමත්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන කාරණේ සහ වංකෝ මේ ගැන සොයා බැලිය යුතුයි. හොඳයි, අද අපි කතා කරන්නේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව. ජාතික සංහිඳියාවට පංච ප්‍රවේශයක්. දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට අවි නොගනිමු. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. ජාතික සංහිඳියාවට පංච ප්‍රවේශයක්. දේශපාලනයේ සඳහා ජාතිවාදය නොවපුරමු. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි.
අද සඳුදා සුභාර්ති වැඩසටහනින් අපි අවධානය යොමු කරන්නේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවයි. මේ පිළිබඳව කතා කරන අපිත් එක්ක මේ මොහොතේ මැදි රැඳී සිටිනවා අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපති මහාචාර්ය ආශු මානසිංහ මහතා. අපි නැමතත් දුරකථනයේ මෙතන සිට විවෘත කරනවා ඔබට 2.112.68.24 0.112.69.56 0.112.68.24 සහ 0.112.69.56 කියන දුරකථන අංක දෙක ඔබට ලබා දෙනවා. නැවතත් අපි අවධානය යොමු කරමින් මහාචාර්යතුමනි, දැන් රටක දැන් පසුගිය කාලයේත් එක්ක පසුගිය කාලේ ඇති වූ විශේෂයෙන්ම මේ ත්‍රස්තවාදී සිදුවීමත් සමග ඔබට ඔබ අපි දුටුවා පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ විවිධ විමර්ශනයන් සිදු කරමින් මේ පිළිබඳව සොයා බලන කාරක සභාවේ ඔබ කටයුතු කරන කොමිසම් සභාවේ ඔබ කටයුතු කරනවා. මේදී විවිධ කෝණවලින් සමාජයේ එදෙස බලනවා. විවිධ තොරතුරු එතෙන්දී නොදන්නා වූ තොරතුරු බොහෝ දෑ එළියට එනවා. දැන් මේ කොමිසම් සභාවේ මේ වන විට තත්ත්වය මොකද්ද? මොනවද ඔබ සොයාගත්ත දේ ජනතාව විවෘත කරපු නැති දේවලුත් ඇති ජනතාවට මොනවද ඔබට මේ පිළිබඳව කියන්න තියෙන්නේ? ඇත්තටම ප්‍රියාණී, මේ ස්තුති වෙන ප්‍රශ්නය ගැන විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු දැන් සෑහෙන දුරට අවසන් වෙලා තියෙනවා. නමුත් අවසානයේදී අපිට කැඳවන්න තියෙනවා අර ජනාධිපති කමිෂන් සභාවේ සාමාජිකයන් තුන්දෙනා, එම සමාජිකයන් දෙදෙනෙක් අපි කැඳෙවා. නමුත් අපි එතනදී සාකච්ඡා කරා මලල්ගොඩ විනිශ්චයකාරතුමා සමග තුන්දෙනාම ඇවිල්ලා නැවත කමිෂන් සභා වාර්තාව නැත්තම් කමිෂන් සභාවක් ගැන ජනාධිපති කමිෂන් සභාවේදී ලියවිච්ච දේවල් ගැන අපි සාක්ෂි කැඳවන්න. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයාට ආරාධනා කරන්න මේ විශේෂ තේරීම් කාරක සභාව හමුවට. ඉතින් අපි ලෑස්ති ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අපි විශ්වාස කරන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණිය හැකියි කියලා. ඒ නිසා ජනාධිපතිවරයා තේරීම් කාරක සභාවට පැමිණිය කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ඊට අමතරව පැමිණිය යුතු සියලුම දෙනා පැමිණියා. වරක අපිට ඔබට මතක ඇති දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා නෑ මම එන්නේ නෑ කියලා චණ්ඩිපාඨ දැම්මට පස්සේ එන්න සිද්ධ වුණා. මොකද අපි පැහැදිලිව කියා සිටියා මේ තේරීම් කාරක සභාව පූර්ණ බල ඇති තේරීම් කාරක සභාවක්. තේරීම් කාරක සභාවට ඕනෑම පුද්ගලයෙකු පැහැදිලිවම අර බලතල හවරප්‍රසාදයට තියෙන 108 ඕනෑම පුද්ගලයෙකු. ඒ ඕනෑම පුද්ගලයෙකු කියන එකෙන් අයින් කරලා නැහැ ජනාධිපතිවරයාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාවත් ඇමතිවරුන්වත් අයින් කරලා නැහැ. එතකොට ඕනෑම පුද්ගලයෙකු කැඳවිය හැකි. ඒ අනුව ඒකට පැමිණෙන්නේ නැත්නම් මේක අපි සලකා බලන්නේ contempt of parliament, ඒ කියන්නේ පාර්ලිමේන්තුවට අපහාස කිරීමක් හැටියට. ඒ හරහා අපිට වාර්තා කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඒක තමයි සාමාන්‍ය නීතිය. හොඳයි, දුරකථනයේ හිතවත් එක්ක ඇඳිනවා අපි අවස්ථාවක් ලබා දෙනවා. අපි ලබා දුන්නේ 2.68.94.28 සහ 2.69.66 කියන දුරකථන අංක දෙක. සුබ උදෑසනක්. ඔබේ නම කියලා කොහෙන්ද කතා කරන්නේ කියන්නේ? සුබෝදයන් කියව ප්‍රියන් මිස් මංගලපති දික්වලෙන් කතා කරන්නේ. ඔව් මන්ත්‍රීතුමා, සුබෝදයන් කවුද බලද? සුබෝදයන් ගලපති මහත්මයා. වැඩකත් අකවක් ප්‍රකාශ කරගෙන මේ මම කතාවාගෙන ඉන්නකොට ඒකට වැඩගත්ම ඔබතුමා කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කරපු බරපතල වරදක් කියලා ඔබතුමා එක්සත් ජාතික පක්ෂ කෙනෙක් ඉඳලා මේ කියන්නේ. අනිත් අයගේ යමති කොහොමද දැන්නේ? එතකොට එහෙමනම් ඒ බරපතල වැරද්ද හරහා රටට වෙච්ච බරපතල හානිය, ජනතාවට රටේ වෙච්ච බරපතල හානිය වෙනුවෙන් මාළගේ ඒ ඔබතුමාල මොකද ඒ සම්බන්ධව කටයුතු කරන්නේ? අංක එක. හොඳයි, ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ගලපති මහත්මයා. ජනාධිපතිවරයා පත් කර ගැනීම තුළ අපි ඒක මගේ මතය, පක්ෂෙත් ගොඩක් දෙනෙක් මතයක් මේ වෙලාවේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ මතයද කියන එක අපි සාකච්ඡා කළා නෑ. එහෙනම් මම පැහැදිලිව කියනවා මගේ මතේ බරපතල වැරද්දක් කරේ. මොකද ජනාධිපතිවරයාගේ හැසිරීම. හැබැයි මතක තියාගන්න, ජනාධිපතිවරයාට තනියම තීරණ ගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙමෙයි දැන් තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල සීමා වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවට වැඩියෙන් බලතල හම් වෙලා තියෙනවා. ඒ හරහා මම විශ්වාස කරනවා මේ අපිට හැකියාව ලැබුණා මේ බරපතල හානි සිදුවන සියල්ලම වළක්ව ගන්න. ඒක තමයි ඉතාමත් වටිනා කාරණේ. ඒ නිසා මා විශ්වාස කරන්නේ මේ
මේක මේක කලින් තිබුණා නම් ඔබට දකින්න පුළුවන් ගලපති මහත්තයා කලින් විධායක ක්‍රමයේ විදිහට තිබුණා නම් මේ රටට වෙන බරපතල ඒ හානිය බලන්න තිබුණා. මොකද ඔබට මතක ඇති දින 52 කාල වකවානුවේදී රටට බරපතල මහානිය කරන්න හැදුවා විවස්ථානුකූලව විවස්ථාවට එරෙහිව ආණ්ඩුව පෙරලන්න හැදුවා ජනාධිපතිවරයා. ඒක හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා ඔබ අර්ථ දක්වන්න හදන ඔබ වෙන කෝණයකින් මනින්න හදන මේ රටට බරපතල හානියක් වුණා කාර්යය සිද්ධ වුණේ නැහැ. ඒ නිසා ඒක වළක්වා ගන්න හැටි වුණා මේ රටේ අධිකරණයේ ස්වාධීන වීමත් අධිකරණයට තීරණ ගැනීමේ බලයත් එක්ක අපිට හැකියාව ලැබුණා ජනාධිපතිවරයා කොහොම හැසිරුණත් ඒක වළක්වා ගන්න. ඒක තමයි මම කියන්නේ මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම තුළ මේ ව්‍යවස්ථා වෙනස් කිරීම තුළ අපි ලබාගත් රටට ලබාගත් ප්‍රධාන වාසියක්. ඒත් ඇත්තටම මම මුලින්දම ඒතන ඉන්නවා මේ විධායක ජනාධිපති ක්‍රමය අවෝසි කළ යුතුමයි. ඒතන ඉන්න මන්ත්‍රීවරයෙක් මම. ඒකත් මගේ පෞද්ගලික මතය. මොකද පක්ෂය හැටියක් පක්ෂයක් හැටියට එහෙම තීරණ අරන් කොහොමද සාකච්ඡා කරන්න කියලා ඒ ගැන සාකච්ඡා කරලා නැති නිසා මේ කාරණයේදීත් අපි කියන්නේ මේ විකෘති ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. ඒකෙන් රටේ යම් යම් තීරණ ප්‍රමාද වුණා. නමුත් මං විශ්වාස කරන්නේ හානියක් වුණා කියලා. නෝ ඒ හානිය වළක්වා ගන්න හැකියාව ලැබුණා අපි ශක්තිමත්ව හිටිය නිසා. හොඳයි. නැවත දුරකථන හේතුව දෙක අපි ඉන්නවා අපිත් දෙක රැඳිලා 2688 94 28 2 69 66 56 කියන දුරකථන අංක දෙකයි අපි ඔබට ලබා දුන්නේ. සුබ උදෑසනක්. ඔබ කොහෙන්ද කතා කරන්නේ? නම කියලා කතා කරන්න. තිරුවන් සරණයි. මේ මම නම් කිරින්දේරින්. මම කියන්නේ මේ මා ජනාධිපතිවරණය ගැන කියන වචනයක් නෙවෙයි, මං ඡන්දය ගැන කියන්නේ. දැන් අපි සදාචාරාත්මකව හෙටක් ගැන හිතලා බත් කන විදිහට පන්සිල් ලකින විදිහට ඡන්ද අපි ඡන්ද දෙන අය කල්පනා කෙරුවොත් ඒ විදිහ අය වුණොත් නායත අපිට ලැබෙන්නේ සදාචාරාත්මක රජයක්. එහෙම නැතුව බත් නොකන රාරක්කු බොන පන්සිල් නොරකින හෙටක් නොහිතන අර ඌරන් වගේ ආහාර බුදින්න කැමති මිනිස්සු විදිහට හිතලා ඡන්දෙ දුන්නොත් අපිට ලැබෙන්නේ අර විදිහම ජරා රජයක් කෙනෙක් විතරයි මට කියන්න පුළුවන්. බොමති සුති කින්දල මහත්මියගේ නම සඳහන් කළේ නෑ. නෑ, එතුමිය හතක් කරන කාරණේ ඒක තමයි අපිට තියෙන භයානක අභියෝගේ. කියන්නේ අර මේ මං කිව්ව කුණු රසේම නම් ඕජස් කරන කුණු රසේටම නම් කැමති, නැවත නැවත එතෙන්ට යන්න නම් කැමති. එහෙම පැරණි තිබුණ එවැනි ජනතාවට එපාවච්ච රජයක් හඳු ගන්න පුළුවන්. ඔව්, නැවතත් ඔබේ අවධානය යොමු කරන්නේ ඔබගේ කාරක සභාව පිළිබඳව. දැන් ඔබ සඳහන් කරා ඒකට එහි තියෙන බලතල පිළිබඳව. ඒ බලතල යටතේ ඕනෑම කෙනෙක් මේ සභාවට කැඳවලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න අවස්ථාවක් තිබෙනවා කියලා. මම හිතන්නේ ඉතා වැදගත් තොරතුරු පසුගියදා ඇතිවෙච්ච ඒ ත්‍රස්තවාදී ක්‍රියාවලියෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව සහ ඊට පාදක වූ කරුණු පිළිබඳව ඔබ ඉතා වැදගත් තොරතුරු එකතු කරගන්න ඇති. ඔව්, විශේෂයෙන් ප්‍රියානි මතක් කරන්න ඕනේ තොරතුරු එකතුරුකක් තොරතුරු අපි ප්‍රතිපත්තිමේ තීරණයක ඉන්න අපේ අවසන් වාර්තා වෙනකන් කිසිම මාධ්‍යයකට ගිහිල්ලා ඒ ගැන තොරතුරු ගැන කතා කරන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රමවේදය ගැන මට කතා කරන්න පුළුවන්. ලබා දීලා තියෙන තොරතුරු ගැන දැනට අපිට කියන්න බෑ. මොකද අපි බලාපොරොත්තු වෙන ඒ වාර්තාව ලියලා මේ මාසේ අවසන් කරන්නේ වාර්තාව. බොහෝ වෙලාවට සැප්තැම්බර් මුල වෙනකොට අපිට වාර්තා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන හැටියට තමයි අපි උත්සාහ කරන්නේ. ඒ හරහා අපේ නිර්දේශ සහ අනාගතී ක්‍රියාත්මක කළ යුතු දේවල් රටේ ජාතික ආරක්ෂාව තර කරන්න, රටේ ජාතික ආරක්ෂාව සඳහා පියවර ගන්න අවශ්‍ය උපක්‍රම සියලු දේවල් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඔව්, නැවත දුරකථන හේතුවත් එක්ක රැඳිලා ඉන්නවා. අපි අවස්ථාවක් ලබා දෙනවා 2 68 94 28 සහ 2 69 66 56 කියන දුරකථන අංක දෙකේම හේතුතුන් දෙපලක් ඉන්නවා. සුබ උදෑසනක්. ඔබේ නම කියලා කොහෙන්ද කතා කරන්නේ කියන්න. සුබ උදෑසනක්. නාමල් ප්‍රියදේව පොල්ගහවෙලින්. අත් වශයෙන් කියනවා නම් අපේ මන්ත්‍රීතුමාගෙන් මම අහන්න කැමතියි. දැන් මේ අපේ එක්සත් ජාතික පක්ෂය තුල ලොකු පොරයක් තියෙනවා. ඒකට මේ නායකත්වය අභිබවා ගිහිල්ලා අපේක්ෂකෙක් වෙන්න හදන කෙනෙක් ඉන්නවා. ඒකට එක්සත් ජාතික පක්ෂේම 10%ක් වගේ තමයි මට නම් පේන හැටියට මේ ඒකට උදව් වෙන්නේ. ඒ අය ලොකුවට මේක පුම්බලා ගන්න හදනවා. ඉතින් මේ தත්ත්වය මේ අතීතයේ ඉඳලම තිබ්බා. මේක ලොකු ආනියක් පක්ෂයට. දැන් ඔය ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලෙත් ඔය රුප්පන් සේනානායක කියන මහත්තයා ඩඩ්ලි සේනානායක මහත්තයාගේ ඥාති පුතා වශයෙන් ඔය වගේ අරගලයක් කරා. කිසිම බයක් සැකක් නැතුව මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඒ පුද්ගලයාව පක්ෂයෙන් අයින් කරා. නියතපාල මහත්තයාත් අයින් කරා. ඉතින් මේ වගේ දේවල් මුලදී
නොකරපු එකේ විපාක නේද මේ අපි පාස්තිකයෝ මේ කැළඹිල්ලට පත් කරන මේ සිදුවීම් සිද්ධ වෙන්නේ කියලා මම අහන්න කැමතියි. හොඳයි. අනිත් දුරකතනේ ඉන්න හිතවතෙක් ඌටත් අපි අවස්ථාවක් ලබා දෙලා මේ මේ ප්‍රශ්නවලට උත්තරයක් ලබා දෙනවා. සුබ උදෑසනක් ඔබේ නම කියලා කොහෙන්ද කතා කරන්නේ කියන්නේ? සුබ උදෑසනක් මම ජයසිංහ වැලිගමෙන් කතා කරන්නේ. මේ අර ඉස්සල ගලප්පත්ති කියලා මිනිහෙක් කතර ඒ අනුර සේනානායක ඔය මිනිස්ස හැමදාම නම් වෙනස් කර කර ආණ්ඩුවට විවේචනය කරන පුජ්‍යලෙක් ඔය කුලියට කහින මිනිහෙක් ඔය මිනිස්සයා. ඔය මිනිස්සයා කිසිම චාරයක් නැතුව මේ පැත්තේ හැමතැනටම ඔය මිනිහට අර භූමි තෙල් ගාපු ණය වගේ තමයි. ගරන්ඩිය වගේ තමයි. ඉන්න මොනව හරි කියනවනේ. හොඳයි. ඔබ අපි මේ ඔබතුමාගේ අදහස අපි ගත්තා. කෙසේ වෙතත් ඉස්සෙල්ලා කතා කරපු මහත්මයා පොල්ගහවිල ඉඳලා කතා කරේ. ඔව්, පොල්ගහවින් කතා කර නවල් මහත්මයාගේ ප්‍රශ්නයේ පාක්ෂිකයන් විදිහට විවෘතව බලනකොට ඒ නවල් මහත්මයා කියන යම් සත්‍යයක් තිබුණා අතීතයේ ඉඳන් එක්සත් ජාතික පක්ෂය තුළ විවිධ කොටස් විවිධ කණ්ඩායම් ඉදිරියට එන්න බැලුවා. හැබැයි ඔවුන්ගේ මමත් දැක්කයි අර වරහණක් දාලා එළියට ගත්තොත් සමානතාවයක් පිය උරුමේ නැත්තම් පවුලේ උරුමේ නිසා Tamanට පක්ෂය අයිතියක් තියෙනවා කියන හඬ නගන පිරිසක්. මම හිතන්නේ ඒක වෙනස් විය යුතුයි මේ රටේ ප්‍රයාණික සෑම දේශපාලන පක්ෂවලම. දැන් බලමුකෝ ඊයේ කූට ප්‍රාප්තිය ලැබපු ජනාධිපති අපේක්ෂකයා ගත්තොත් එතන පවුලනේ. අයියා ඉන්නවා, මල්ලි ඉන්නවා, ලොකු අයියා ඉන්නවා, පුතා ඉන්නවා, තව මස්සිනාලා ඉන්නවා, ඉන්න පුළුවන් ඔක්කොම පවුලේ අය තමයි ඔක්කොම මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නේ. පවුල නම් දක්ෂ. දැන් පවුල දක්ෂද කියන එක අනිත් පවුල් වල ඉඩ දෙන්නේ නැතිවීම තුල කියන්න පුළුවන්. ඒ පවුල විතරක් ඉන්නේ කියලා ඔහොම පවුල් ලෝකේ හිටියා හැම රටකම. හැබැයි ඒ පවුල් ප්‍රතික්ෂේප වුණානේ. දැන් මේකත් ප්‍රතික්ෂේප වෙලා ජරා ජීර්ණ වෙච්ච පවුලක්. පවුල වටා නම් හැමදාම දේශපාලන පක්ෂ යන්නේ. ඒක දක්ෂකම නෙමෙයි. ඒකට කියන්නේ ඒක අර බලේ රැක ගැනීම බලලෝභීත්වය නිසා කිසි කෙනෙකුට ඉදිරියට එන්න නොදීමනේ. මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඕනෑම කෙනෙකුට ඉදිරියට එන්න අවස්ථාව ලබා දිය යුතුයි. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ වුණත් ඒක තමයි විය යුත්තේ. ඒ නිසා අපි විශ්වාස කරනවා එක්තරා කෝණයකින් බලන්නේ නැතුව මේ සියලු දෙනාම මම විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමයි නියෝජ්‍ය නායකතුමයි දෙදෙනාම එකතු වෙලා මේ සටන කරේ නැත්නම් අපිට දිනන්න බෑ. ඒ නිසා මම විශ්වාස කරන හැමතිස්සෙම අපි විවිධ තැන්වලදී පක්ෂයේ කතා කරනවා. පක්ෂය ඇතුලේ සමගිය ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ නිසා මේ පක්ෂය ඇතුලේ සමගිය විනාශ කරන්න හදන සියලුම දෙනාගෙන් කාරණිකව ඉල්ලන්නේ මේ අවස්ථාවේ රටට ලැබිලා තියෙන අනගිබවණී අවස්ථාව අපිට එකතු වෙලා ජයග්‍රහණය කරන්න පුළුවන් අවස්ථාවක්. ඒ නිසා අපි විශ්වාස කරන අපිට අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සමගිය ආරක්ෂා කළ යුතු වෙන්නේ. එහෙම එකතු වෙලා එකට ගියොත් විතරයි මේක දිනන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. තමන් අහවලාගේ පුතා තමන් අහවලාගේ තාත්තගේ ප්‍රතිපත්තිය ගෙනියන්නේ කියලා දැන් ඔහොම කතා කරන කීප දෙනෙම ඉන්නවා. මම කියන්නේ එහෙම කරලා මේ පක්ෂයක් ගොඩ දාන්න බෑ. ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා රට ගැලපෙන ප්‍රතිපත්ති මාලාවක් රටේ අධ්‍යාපනයේ කොහොමද, රටේ සෞඛ්‍ය කොහොමද, රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ කොහොමද, රටේ කෘෂි කර්මාන්තේ නගා සිටුවන්නේ කොහොමද, මේ සියලුම දේවල් ගැන සාකච්ඡා වෙන වැඩසටහනක් කරා ඉදිරියට ගියොත් විතරයි රටේ ජනතාවට සෙතක් ලැබෙන්නේ. ඒක තමයි අපි කළ යුත්තේ. හොඳයි. ඔබ මේ කිසිටින්නේ සඳුදා සුභාරති වැඩසටහන සමග. ජාතික සංහිඳියාවට පංච ප්‍රවේශයක්. ශ්‍රී ලාංකිකත්වය අපේ අනන්‍යතාවයයි, විවිධත්වය අපේ ශක්තියයි. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ Hindu ආගමික කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. ජාතික සංහිඳියාවට පංච ප්‍රවේශයක්. ඉතිහාසයේ දෙස හැරී බලමු, වැරදුන තැන් හදාගනිමු. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ Hindu ආගමික කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. අද අපි සඳුදා සුභාරති වැඩසටහනින් අවධානය යොමු කළ තිබෙන රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කතා කරන්නට මේ පිළිබඳව කතා කරන අපිත් එක්ක මේ මොහොතේ මැදිරිය රැඳී සිටිනවා අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධ්‍යක්ෂණ කාර්ක සභාවේ සභාපති මහාචාර්ය ආශුමාන සිංහ මහතා. අපි ඒත් එක්කම ඔබට ලබා දුන්න දුරකථන අංක 2268948 සහ 2696656 කියන දුරකථන අංක 2 තව විනාඩි 15ක කාලයක් අපි ඔබට අවස්ථාවක් දෙනම විවර කළ තිබෙනවා. කෙසේ වෙතත් නැවත දුරකථනයේ රැඳී ඉන්නව හිතවත එක් අපි ඔහුට අවස්ථාවක් ලබා දෙනවා. සුබ උදෑසනක්. ඔබේ නම කියලා කතා කරන්න, කොහෙන්ද කතා කරන්නේ? හලෝ
කතා කරන්න අපි අහගෙන ඉන්නේ. සුබදාකර. මම කොළඹින් ජයලාල් කතා කරන්නේ. හලෝ සුබදාකර මන්ත්‍රීතුමනි. හලෝ ඔබේ අපිට පැහැදිලි ඔබේ හඬ පැහැදිලි නැහැ. ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ අඩු කරලා කතා කරන්න. හලෝ. ඇහෙනවද දැන්? ඇහෙනවා කතා කරන්න. දැන් මෙමයි මන්ත්‍රීතුමනි දැන් බලන්න. දැන් මම සාමාන්‍ය මම මේ මාධ්‍ය ගැන පොඩ්ඩක් කතා කරන්නේ. දැන් මේ සමහර මාධ්‍ය තීනවා දැන් මේ ගුවන් සංස්ථා තමයි මොන නිර්මාණ සුභාරති අර ඔක්කොම සුභදී සේවයයි මේකයි. අපි ළඟ කිට්ටුවේ ඉන්න මිනිසුත් අනිත් එක ඇයි මේ වගේ සංසුන් වෙන මාධ්‍ය වලට වැඩි මේනක් නැත්තේ? අර බාන්දන් වෙන ඒවා අරව බ්‍රේකින් නිවුස් අරව දීලා මේවා දීලා මාධ්‍ය තිබුණ දැන් ගොඩ ගොඩ කීයම මම දැක්කා. සාමාන්‍යයෙන් ඇයි ඒ වලට මේ අපේ මේ සජාති පස්සේ වෙන අපේ මේ මන්ත්‍රීවරු ගිහලා ඒ වලත් ගිහලා ඇක්ටිව් වෙනකන් කතා කරලා 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 ඒතර ඒ ටයිම් එකත් පොඩ්ඩක් විනාශ කරගෙන මම දැකලා මම ගොඩක් වැඩසටහන් තියෙනවා. ඇයි මේ වගේ අපේ මේ ජාතිකයේ තියෙන මෙච්චර මේ සංසුන්ව ඔය හැටි අපෙන්න පුළා? ඇයි මේ වගේ තැන් වලට ගිහලා යන්නේ නැති වෙන්නේ? තමයි මට තියෙන එක ප්‍රශ්නේ. බොහොම ස්තුති. ඔව් මම හිතා එතුමා වෙනත් විදිහකට ප්‍රශ්න කරන්නේ මාධ්‍ය නිදහස ගැන. මං හිතන්නේ මාධ්‍ය නිදහස අවශ්‍යයි රටකට. එතකොට හැබැයි මාධ්‍ය වේදීන්ගේ වගකීම තමයි නිදහස භුක්ති විඳීම. එතනින් එහා ගැන සාකච්ඡා කළ යුතු නෑ. මොකද ජනතාව තීරණය කරනවා මාධ්‍ය වේදීන්නේ මාධ්‍ය නිදහස හරියට පාවිච්චි කරනවාද, ඒ පාවිච්චි කරන විදිහ, ඒ මාධ්‍ය ජාල හරහා ඒ මාධ්‍ය ජාල අයිතිකාරයින්ගේ අවශ්‍යතාව වෙනුවෙන් දේශපාල අරමුණු වෙනුවෙන්ම විතර දෙන්නේ. මේ සියල්ලටම හැබැයි රටේ ජනතාව දැන් උත්තර දෙනවා වෙන්දට වඩා. මොකද මෙච්චර කල් ලෝකයේ තිබුණේ මාධ්‍යවල එක පැත්තක්. ඒ කියන්නේ මාධ්‍ය වලින් ජනතාවට පණිවිඩයක් දෙන එක විතරයි. ඒක වෙනස් වුණා සමාජජාල මාධ්‍ය හරහා. ඒ නිසා සමාජජාල මාධ්‍ය හරහා ඒ වැරදි කරනවා නම් මාධ්‍ය හරහා හෝ තවත් කෙනෙකුට කත්ත දිනවා නම් නැත්නම් තවත් කෙනෙක් ගුණ වර්ණනා කරනවා එක විතරම නම් වෙන්නේ. ඒවට දැන් උත්තර දෙනවා සමාජජාල මාධ්‍ය හරහා දෙපැත්තටම. ඒ කියන්නේ අසන කෙනාටත් නෑ, අහන කෙනාටත්, ඒ වගේම එදිහා බලන් ඉන්න අනිත් ප්‍රේක්ෂකයාටත් පුළුවන් අදහස් ප්‍රකාශ කරන්න. මම හිතන්නේ ලෝකේ දියුණු වෙච්ච යුගයක අපි ඉන්නේ. ඒ නිසා ඊටමත් වැදගත් අවස්ථාවක් අපිට හමු වෙලා තියෙනවා. සමාජජාල මාධ්‍ය හරහා තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා, තමන්ගේ හැඟීම් පිට කරලා රටේ ජනමාධ්‍ය හැසිරෙන ආකාරය කොයි ආකාරයෙන්ද කියන දේත් පවා සාකච්ඡා කරන්න. ඒ නිසා ඒ මහත්මයා කතා කරපු, ජයලාල් මහත්මයා කතා කරපු මාධ්‍ය නිදහස ගැන අපේ ප්‍රශ්නාර්ථ තියෙනවා. සමහර මාධ්‍ය ආයතන, සමහර මාධ්‍ය වැඩසටහන්, සමහර දේවල් කතා කරන්නේ කොහොමද, වැඩ කරන්නේ කොහොමද? මොකද දයාද රූපවාහිනී සමහර ගොඩක් දේවල් බැලුවොත් සම්පූර්ණ අපේ තිබුණ සිංහල නාට්‍ය කලාව විනාශ වෙලා, සිංහල ටෙලි නාට්‍යික විනාශ වෙලා, දෙමාපියෝ දරුවෝ ඔක්කොම එකතු වෙලා බලන්නේ අර 1000 ගණන් යන වෙනත් රටවලින් පැමිණිච්ච ටෙලි නාට්‍ය මාලාව. ඒකේ සමහරලාට ඒ ලියන මනුස්සයවත් දන්නේ නැහැ පිටපත හිට මොකක්ද වෙන්නේ කියලා. ඒ එවැනි අවිනිශ්චිත ටෙලි නාට්‍ය මාලා තමයි බලන්නේ. ඉතින් ඕක තමයි අද රටට වෙලා තියෙන හානිය. මම හිතන්නේ අලුත් විදියට හිතන්න වෙනවා. එකක් තමයි මම පාර්ලිමේන්තුවේත් යෝජනා කරා, මේ විදේශයෙන් එන මේ මෙගා ටෙලි නාට්‍ය සහ මෙගා වැඩසටහන් වලට වාරණයක්, ඒ කියන්නේ අඩුතරමේ ටැක්ස් එකවත් වැඩි කරලා වාරණයක් නිකුත් කළ යුතුයි කියලා. නමුත් ඒක අපි ටැක්ස් එකක් වැඩි කරා. ඒකෙන් පස්සේ දැනගන්න කොච්චර ටැක්ස් එක වැඩි කරත් මන් දන්නේ ඒ රසේට නම් අපේ ජනතාව දැන් ඇබ්බැහි වෙලා මේක කොහොම මේක වෙනස් කරන්නද කියන ප්‍රශ්නාර්ථයකුත් තියෙනවා මේ රටේ. හොඳයි, නැවත දුරකථනයේ ඉන්නෝ හිතවත් එක්ක අපි අවස්ථාවක් ලබා දෙන. මොකද උන්ට තව විනාඩි කීපය අපි දෙන්නේ දුරකථනයේ. ඒ නිසා උට අවස්ථාවක් ලබා දෙන. සුබ උදෑසනක්. ඔබේ නම කියන්න. අපි ලබා දුන 268-94-28 සහ 269-66-56 කියන දුරකථන අංක දෙක. ඔබේ නම කියන්න, කොහෙන්ද කතා කරන්න කියන්න. සුබ උදෑසනක්. මගේ නම ලාල්. මම කතා කරන්න කලංගමින්. මට මන්ත්‍රීතුමාට කිය යුතු වෙන්නේ මේ දැනට ඇත්තටම දැන් එතුමා ප්‍රකාශ කරන දේවල් අනුව අපිට වැටහෙනවා යථාර්ථයට සත්‍ය කියන දෙක තමයි කතා කරන්නේ. මේක වටහා නොගත් මහජනතාවක් තමයි ලංකාවේ ඉන්නේ. ඒ නිසා අපිට ඔබේ පක්ෂයනේ වැදගත් වෙන්නේ. පුද්ගලික තෝරා ගැනීමේදී ඔහු ඉතාම දුප්පත් කුඩාම ළමයාගේ ඉඳන් ඉහළම ධනපතියා දක්වා ආරක්ෂා වෙන රටක නායකයෙක් අවශ්‍යයි. ඒ නිසා ඒකට අවශ්‍ය ප්‍රස්තලයට මේ මිනිස්සු පරිවර්තනය වෙන විදිහට ඔබ කතා කරන්න. ඔබ මෙතෙක් කතා කරන දේවල් අනුව පේනවා ඉතාම සාර්ථක කතාවක් කරන්නේ. මේක ඔබේ වගකීමක් යුතුකමක් විදිහට හිතන්න. ඔබ මාසෙත් සුතියවට
ලාල් මහතේ බොහොම ස්තුතියි ඒ ගැන සාකච්ඡා කරාට. විශේෂයෙන් ජාතික ආරක්ෂාව ගැන විශේෂයෙන් කතා කරන ලාග මම හැමතිස්සෙම කල්පනා කරන්නේ අපි ජාතික ආරක්ෂාව ගැන දිගින් දිගටම සාකච්ඡා කළ යුතුයි. අපි පාර්ලිමේන්තුවේත් මේ ගැන සාකච්ඡා කරා. මේ අවස්ථාවේදී ජාතික ආරක්ෂාව සඳහා කළ යුතු දේවල් ඒ වගේම සමාජෙත් අපි කතා කරනවා. ප්‍රධානම කාරණයක් තමයි මම දකින ඔබ කියපු කාරණය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හේ ජනතා නියෝජිතය වුණාම ජනතාවට වග කියන ජනතා නියෝජිතයෙන් විය යුතුයි. දැන් උදාහරණයකට මේ වන විට මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනා ඉන්නේ තමන්ගේ ආදායම ගැන, නැත්තම් අර සමන් ලබා කොච්චර තමන්ට ආදායමක් තියෙනවද ඒ ගැන ඇසට් ඩෙක්ලරේෂන් එකක් කරලා තියෙන මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ. ඒ කියන්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ වර්ෂයක් පාසයක කරනවා නෑ, වර්ෂයක් මෙහෙමයි. දැන් අපි අනිවාර්යෙන් අපේ ඇසට් ඩෙක්ලරේෂන් එක අපි කළ යුතුයි පාර්ලිමේන්තුවට, නැත්නම් මැතිවරණ කොමසාරිස්ට කළ යුතුයි. නමුත් ඒක අපි සීල් කරපු ඩොකියුමන්ට් එකක් දීලා දෙනවා. එතකොට ඒක සීල් කරලා දෙන කිසි කෙනෙක් දන්නේ නැහැ මොකද්ද තියෙන්නේ කියලා. මැතිවරණ කොමසාරිස්ට දෙන එක. මැතිවරණ කොමසාරිස්ට දෙන්නේ. මැතිවරණ කොමසාරිස්ට දෙන්නේ ඡන්දයකට කලින් විතරයි. නෑ, වර්ෂයක් පාස ගන්න. වර්ෂයක් පස්සේ පාසා දෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක්, කැමැතිවරයෙක්, ජනාධිපතිවරයාට දෙනවා. පාර්ලිමේන්තුවට දෙන කවරේ අපි සීල් කරලා දෙනවා. ඒක ඕනනම් කෙනෙකුට ලබා ගන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ නීතිය යටතේ. නමුත් අපි මාර්තු 12 ව්‍යාපාරයෙන් අපි විශ්වාස කරා ඒ තමන්ගේ ආදායම් මොකක්ද, තමන්ගේ වත්කම් මොනවද කියන වත්කම් බැරගම් ප්‍රකාශය ජනතාවට ප්‍රසිද්ධ කළ යුතුයි කියලා මන්ත්‍රීවරු හැටියට. ඒ නිසා දැනට මන්ත්‍රීවරු 7 දෙනෙක් වත්කම් බැරගම් ප්‍රකාශය ප්‍රසිද්ධ කරලා තියෙනවා. ප්‍රසිද්ධිය තියෙනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ වෙබ් අඩවියේ තියෙනවා. ඒක විශේෂයෙන් මේ මූලිකත්වය ගත්තේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ. ඒක දැන්ට 7 දිනක් ඉන්නවා, මමත් එක්කෙනෙක්. ඒ නිසා මම කියන්නේ මේ වගේ අර තමන්ට හංගන්න නැති සියල්ල එළියට දාන්න ඕන ජනතා නියෝජිතය හැටියට. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, නැවතත් දුරකථන දෙකේම හිතවතුන් දෙපළක් ඉන්නවා. අපි අවස්ථාවක් ලබා දෙන සුබෝදෑසනක්. ඔබේ නම කියලා කොහෙන්ද කතා කරන්න කියන්නේ? සුබෝදෑසනක්, මම බණ්ඩාර කියලා කොටිකාවත්ෙන් කතා කරන්නේ. විශේෂයෙන් අපේ ස්තුතිය මේ මන්ත්‍රීතුමාට. මොකද අපි ඇත්ත වශයෙන් ජාතික පාක්ෂිකයෝ නෙමෙයි, අපි මධ්‍යස්ථ පුද්ගලයෝ. නමුත් අපි බැලුවා මේ පසුගිය අවුරුදු ගානම ගන්නා මේ පසුගිය අවුරුදු මේ ආණ්ඩුව තුළ ඉතාම හොඳ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරමින් මේ සමාජ ධාරාව අරන් ගිය විදිහ. මොකද මේ ජනප්‍රියවාදයෙන් බලපුවාම අපි දැක්කා මේ මීට කලින් මේ අපේ සංස්කෘතිය විනාශ වීම, ආගම විනාශ වීම විශාල වශයෙන් ඒක විනාශ කළ ගිය ආකාරයෙන් තමයි දැක්කේ. නමුත් අපි දැක්ක මේ පසුගිය අවුරුදු ගණන තුළ මේවා ප්‍රවලිය, විශේෂයෙන් බෞද්ධ දර්ශනයේ තිබුණු දර්ශනාත්මක හැඟීම් මෙහෙමම ඉස්මතු වෙලා මේ සමාජයෙන් ආවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණා. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා විශේෂයෙන් මේව නායකත්ව කුලල් සායකණීමක් නැතුව හොඳ දක්ෂ පුද්ගලයෙක් මේ සමාජයේ ඉතිබස්සනේ ඒ සඳහා නිර්මු ජනයා බලාගෙන ඉන්නේ. අන්නේ තවත් අවස්ථාවක් ලබා දෙන මින් ඉල්ලා සිටිනවා. බොහොමත් මිසුතිය ඔබට. අනිත් 269-68-94-28 269-66-56 කියන දුරකථන අංක දෙක ඔබට ලබා දෙන විනාඩි 5ක කාලයක් තිබෙනවා. තවත් දුරකථන රැඳී ඉන්නවා හිතවත එක්ක, ඔහුටත් අවස්ථාවක් දෙනවා. සුබෝදෑසනක්. ඔබේ නම කියලා කතා කරන්න. සුබෝදෑසනක්, මං ගම්පහෙන් නිමල්. මට ඇත්ත වශයෙන්ම අවස්ථාව දෙනවද මේ ඉදිරිපත් කරන්න? මගේ අවස්ථාවක් තියෙනවා කියන්න. මම මේ ඉතාමත්ම සන්තෝෂ වෙනවා මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණත් එතුමා මේ දැනට මේ කරුණු ඉදිරිපත් කරන එතුමා ඉතාම අපක්ෂපාතීව මේ තමන්ගේ පක්ෂයේ වෙනුනත් වර්ණාවක් නොකර තුලනාත්මකව අදහස් ඉදිරිපත් කිරීම ගැන මට එක කරුණක් විතරයි කියන්න තියෙන්නේ. මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉහළ මට්ටමින් කටයුතු කළාද පහළ මට්ටමින් ගමේ තමන්ගේ ප්‍රදේශයේ කරන දේවල් ගැන ඒ තරම් අවධානයක් නැති බව අපිට පේනවා. දැන් මේ ආණ්ඩුවෙන් කරගෙන යන සංවර්ධන ක්‍රියාව ඇතුළට රිංගගෙන අනිත් පක්ෂයේ අය මේ තමන් කරන දේවල් හැටියට කරන දේවල් විශේෂයෙන්ම ගම්පහ ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම රජයේ මේ ගැන අවධානය යොමු කරලා තමන්ගේ සංවර්ධන ක්‍රියාවලියේදී තමන්ගේ අය ඒ තැන් වලට ඉන්න අවස්ථාව සලසන්න කියලා. බොහොම ස්තුතියි. හොඳයි, ඒ උන් දෙපළම සඳහන් කරී තා වැදගත් කරුණු මම හිතන්නේ. මම නිමල් මහත්මයා අනිත් කාරණයක් ලියාගත්ත ජනප්‍රියවාදය ගැන. දැන් නිමල් මහත්මයා කතා කරපු කාරණේ ඇත්තටම අත්දැකීමෙන් මමත් මගේ අර ගම්පෙරළිය ප්‍රතිපාදනය යටතේ
මගේ ග්‍රාම ප්‍රදේශයත් ගම්පහ මිනුවන්ගොඩ නැදගමුවේ පාරක් හදන්න දැම්මහම මේ ප්‍රදේශයේ ඉන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඒ පාර හදන්න අවස්ථාව ජනතාවට මගේ සල්ලි නෙමෙයිනේ, මේක ජනතාවගේ සල්ලි. මං කිසි වෙලාවක අපේ හදන එකක අපේ නම් කරලවත් නමක්වත් සඳහන් කරන්නේ නැහැ. අපි ඒ ජනතාවගේ බදු මුදල් අරගෙන ඒ බදු මුදල් වලින් ඒ බදු මුදල් යොදවලා හරියට රාජකාරී වෙනවද කියලා සොයා බලන ජනතා නියෝජිතයෝ. එහෙනම් අපි ජනතාවගේ සේවකයෝ. අපි ප්‍රභුවරුවත් නෙමෙයි. ඒක මං හැමතිස්සෙම කියනවා. ඒ නිසා ඒ කාරණේ කරනකොට අර තියෙන කතාවක් කියන ලකුණු දාගන්න, දැන් ලකුණු දාගන්න මේ අනිත් මං නම් කරලම කියන්න මේ පොදු ජන පෙරවුණේ සමහර මන්ත්‍රීවරු පාදී සභා මන්ත්‍රීවරු උත්සාහ කරනවා නෑ නෑ මේ අපි කරපු වැඩ කියන එක කියන අපි නෙමෙයි ජනතාවගේ බදු මුදල්. අපි මේ වෙලාවේ ආණ්ඩුවේ ඉන්න ජනතාවගේ බදු මුදල් හරියට කළමනාකරණය කරනවාද කියන එක ජනතාව බලාගෙන ඉන්නේ. ඒතර අපි කරන්නේ ඒක. අපි කළමනාකරුවෝ විතරයි. ඒ නිසා නිවල් මහත්මයේ කාරණා ඉතාමත් වැදගත්. ඒ ජනතාව තේරුම් ගන්න ඕන ජනතාවගේ බදු මුදල් හරියට සංවර්ධනයට යොදන එක ඒ ඒ පක්ෂයේ හෝ ඒ මන්ත්‍රීවරුන්ගේ හැකියාව නිර්ණායක බල සොයා බලලා කටයුතු කරන ආකාරය ගැන විමර්ශනය කිරීම තමයි ජනතාවට තියෙන්නේ. කොහොමද ඒගොල්ලෝ කරන්නේ, මොකද්ද ඒගොල්ලෝ ඒ වැඩේ හරියට කරනවද, කළමනාකරණය හරියට කරනවද කියන එක. ඒ අනුවනේ ඡන්ද වෙනස් වෙන්නේ. ඒ නිසා නිමල් මහත්මයාට කියන්න තියෙන්නේ අපි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නැත්නම් එක්සත් ජාති පෙරමුණේ මේ ආණ්ඩුව හැටියට කරපු වැඩ ගැන අපි අඬබෙර ගැහුවේ නැහැ. ඉස්සර වගේ ගමට වැඩක් කරලා බෝඩ් 10ක් ගැහුවේ නැහැ. ඒ නිසා ඒක තමයි ජනතාව අවබෝධ කරගන්න ඕනේ. මම දැක්ක ඊයේ අර ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ භූමිකාවේදී සඳහන් කරපු දේවල් සියල්ලම අපි මේ ආණ්ඩුව සියල්ලම කරලා තියෙනවා. යහපාලනය තුළ උදාහරණයකට එතුමා ජාතික සංහිඳියාව ගැන කතා කරා. මට ටිකක් ඉනා ගියා. මොකද අවුරුදු 10ක් තිස්සේ ජාතික සංහිඳියාව ගැන කිසිම දෙයක් නොකරපු ආරක්ෂක ලේකම්තුමා කතා කරනවා. දැන් එයා ජාතික සංහිඳියාව ගැන නළු මේ රට. ඒ විතරක් නෙමේ, එතුමා කියපු කාරණයක් එකක් තියෙනවා. මේක අද මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්න හිටියේ. එතුමා ජනතා සේවකයෙක්, එතුමා රාජ්‍ය නිලධාරියෙක් හැටියට හැමදාම ටිකක් එයින් ඔබ්බට ගිහිල්ලා කල්පනා කරලා අලුත් තීරණ, අමුතු තීරණ ගත්තලු. ඌ අපි දැක්ක අමුතු තීරණ ගත්ත සුදු වෙන්නේ ඌ. ඊළඟට මාධ්‍යවේදීන් ඝාතනය කරා, ඊළඟට අතුරුදහන් කරා, ලසන් ඊළඟට තාජුඩීන් ඝාතනය වුණා. ඉතින් මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. මේ දේවල් තුන අලු අමුතු තීරණ ගත්තා කියන එක අපි දැක්ක ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් නෙමේ. ඉතින් ඒ නිසා මේ දේවල් ආයෙත් කරන්නද ඉල්ලන්නේ? ඔන්න ඕක තමයි ජනතාව බැලිය යුතු කාරණේ. ඒත් එක්කම එතුමා අපි දැක්කා මේ ආණ්ඩු වැඩවලට හොඳ පබ්ලිසිටි එකක් දෙනවා. මොකද මම දැක්කා ඒ ලයින් එකින් එකින් අර විග්‍රහ කරාම අපි කරපු දේවල් ටික එතුමා කරන තිය. ආයේ එතුමා උන්නේ අපිට මේක දිගටම කරගෙන යන්න පුළුවන්. අපි මොකද එතුමාලා වගේ අනබෙර ගහන්න, වැඩේ කරලා කටවුට් ගහන්න, දජපතාක දාන්න නැහැ අපි මේ පක්ෂේ, මේ ආණ්ඩුව. ඒක තමයි මේ ආණ්ඩුවේ වෙනස. ඒක තමයි ජනතාවට මේක තේරෙන්නේ නැත්තේ. ඒ නිසා ජනතාවෙන් ඉල්ලන්නේ මේ ඕජස් ගල්න කුණු රසයට ආයේ යන්න එපා. මේ රට යම් තැනකට ඇවිල්ලා තියෙනවා. ඔබ දකිනවා ඔබ මේක නිර්මාණශීලීව දැක්කොත් මේ ණය ගෙවා ගන්න බැරිව තිබුණ ණය කලමනාකරණය කරා අපි. ජනතාවට ඒක බරක් නෑ. දැන් ඒ බිලියන ගානක ණය අපි ගෙවනවා. ඒ ගෙවලා තමයි රටේ ජනතාවට සම්පත් සමග ලබා දෙන ඒ සංවර්ධන කටයුතු ටිකත් කරන්නේ. රටට අවශ්‍යයි රටේ අවුරුදු 20ක් 30ක් එහා දකින නායකෙක්. එහෙම නැත්නම් මේ තියෙන අවස්ථාවේ පොඩි පොඩි දේවල් සමෘද්ධිය දීලා පුංචි ගයක් හදලා එහෙම වෙන නායකයෝ නෙමෙයි රටට අවශ්‍ය. රටට අවශ්‍ය අලුතෙන් හිතලා බලලා ජනප්‍රියවාදයෙන් එහා ගිහිල්ලා ලෝකෙත් එක්ක ඉදිරියට රටක් නිර්මාණය කරන්න පුළුවන්, තාක්ෂණය ගැන හිතන්න පුළුවන්, අලුත් දැනුම සොයන තරුණ පරපුරට අවස්ථාව ලබා දෙන්න පුළුවන් එවැනි නායකයෙක් අවශ්‍යයි. ඉතින් එවැනි නායකයෙක් ගැන හිතන්න, එහෙම නැතුව නැවතත් ඔබ බලාපොරොත්තු වෙනවා නම් එක්තරා කණ්ඩායමක ග්‍රහණයට නතු වෙලා ඒ රාජ වංශයකට නතු වෙලා රජ පවුලක් ඇතුළේ ඉන්න කණ්ඩායමකට එක්ක ඉන්න වලව් පැලැන්තියේ කණ්ඩායමක් එක්ක ඉන්න පැලැන්තියක යටට වෙලා ඉන්න අවශ්‍ය නම් ඔබ නැවතත් ඔබට ඡන්ද දීලා පත් කරගන්න පුළුවන්. ඔබට මතකද ලංකාවේ මාධ්‍ය නිදහස විනාශ වෙලා ගිය හැටි? ඔබට මතකද මාධ්‍ය ආයතනයේට සිරස මාධ්‍ය ආයතනයේ ගිනි තවපු හැටි? ඔබට මතකද සියත මාධ්‍ය ආයතනයේ ගිනි තවපු හැටි? ඔබට මතකද මේ අතීතයේ නැවත මතක් කළ දේ තියෙනවා? මේ රටේ 2015න් පස්සේ ඔබ දැක්ක රූපවාහිනියට, ඔබ දැක්ක මේ අල්ලපු රූපවාහිනියට ඇවිල්ලා ප්‍රහාර එල්ල කරා. ඉතින් මේ ඔබ කල්පනා කරලා බලන්න මේ 2015න් පස්සේ මේ දේවල් සිද්ධ වුණාද මේ රටේ?
ඔබට පොඩ්ඩක් අය මතක් කරලා දෙන්නද දින 52 වෙලේ රූපවාහිනිය ගුවන්විදුලි නාඩගම් ටික දින 52 වෙලේ. ඒ කියන්නේ අර ජනාධිපතිවරයා මම කියන ඉතාමත් අකෘතඥ විදිහට තමන්ට බලය තියලා කියලා හිතාගෙන විවස්ථා වෙනස් කරලා වැරදි පාරෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා ගෙනල්ලා මේ අගමැති කුටුවේ වාඩි කරාම අර මිරිස්කුඩු ගහපු කැලණියේ මන්ත්‍රීවරයා ඇතුළේ කණ්ඩායම මෙතෙන්ට ඇවිල්ලා කර නටපු නාඩගම ඔබ කැමතිද නැවත ඒ යුගයට යන්න? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ රටේ ජනතාව කැමති නම් නිදහස භුක්ති විඳින්න නැතුව නැවත වහල්ලු වෙන්න ඔන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ වහල්ලු වෙනවාද මේ නිදහස භුක්ති විඳින්ද? තමන්ට මේ රටේ දැන් ඕන කෙනෙකුට ඕන උපවාසයක් ඕන සත්‍යාග්‍රහයක් ඕන දෙයක් තමන්ගේ අදහස කරන්න අයිතිය තියෙනවනේ. ඒ අයිතිය අපි ලබා දීලා තියෙන ඒ අයිතියට අපි වැටකඩලු දාලා නැහැනේ. ඒ නිසා තමයි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ කුණු රසයට නැවත යන්න එපා. මේ රට එක්තරා මාවතකට අපි ගෙනාවා පැහැදිලි දර්ශනයක් ජාතික සංවිධානය ආරක්ෂා කරන්න යන වැඩසටහනකට ගෙනාවා. හැබැයි ඒකත් මතක තියන් ජාතික සංවිධානය කියන්නේ ජාතික ආරක්ෂාව නැති කරන එක නෙවෙයි, අපි ජාතික ආරක්ෂාව ආරක්ෂා කරනවා. ඒ නිසා තමයි මේ විශේෂකින්ද ප්‍රහාරයෙන් පස්සේ අවශ්‍ය සියලු මේ කළමනාකරණ දාලා මේ ත්‍රස්තවාදයට වැඩකටලු තියන්නත් අපි සියලු දේවල් සංවිධානය කරේ. ඒ නිසා සියලු ජනතාවගෙන් මතක් කරලා දෙන්නේ අපි රටේ ජාතික ආරක්ෂාව තිතටම ආරක්ෂා කරනවා වගේම ඒ ජාතික ආරක්ෂාවට අවශ්‍ය සියලුම කාරණා සඳහා අවශ්‍ය තීරණ ටික ගන්නවා. හොඳයි, ඔබ මේ ක්විචිටනේ සඳදා සුභාර්ති වැඩසටහන සමග ජාතික සංහිඳියාවට පංච ප්‍රවේශයක්. දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට අවි නොගනිමු. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ Hindu ආගමික කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. ජාතික සංහිඳියාවට පංච ප්‍රවේශයක්. දේශපාලනයේ සඳහා ජාතිවාදය නොවපුරමු. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ Hindu ආගමික කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. අද සඳුදා සුභාර්ති වැඩසටහනින් අපි අවධානය යොමු කළ තිබෙන්නේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්න මේ මොහොතේ අපි සමග මැදිරිය නැදී සිටිනවා අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධ්‍යක්ෂණ කාරක සභාවේ සභාපති මහාචාර්ය ආශුමාර් සිංහ මහතා. අපි දුරකථනය අවසන් කරා, නමුත් බොහෝ වේලාවක් තිස්සේ රැඳී ඉන්නව දෙපළකේ අවසාන දෙන්නට අපි අවස්ථාවක් ලබා දෙනවා. 2:68:94:28 සහ 2:69:69 6956 කියන දුරකථනය රැඳී සිටින ඔබට අවස්ථාවක් දෙන සුබ උදෑසනක්. ඔබේ නම කියලා කතා කරන්න. හලෝ, කතා කරන්න අපි අහගෙන ඉන්නේ. මේ 1948 ලංකාවේ තිබුණු තත්ත්වය විශාල වශයෙන් සිහිහයි කියලා මට පේනවා. ඉතින් උදාහරණයක් ඇටේ ගත්තොත් මනුෂ්‍ය ඇතුළු ජීවයට වැදගත් වන වාතය, ජලය, පස, ශාක, සතුන් ආදී පිරිහිච්ච වේගය. වාතය ගත්තොත් අපිරිසිදු වාතයෙන් ලෝකේ 18 වෙනි තැන. හොඳයි, ගරු මහත්මයාණෙනි, අපි අවධානය යොමු කළ තියෙන රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කෙටියෙන් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. අපි ලැබී තියෙන කාල සීමාව ඉතාමත්ම සීමිතයි. හොඳයි, දුරකථනයේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නැවත අපි මේ මහාචාර්යතුමාගේ අවධානය යොමු කරනවා. දැන් රටේ ආරක්ෂාව නැති වෙලා කියන චෝදනාව රට ආණ්ඩුවට එල්ල වෙනවා. ඇතර මොකද වෙලා තියෙන්නේ? නැමේ මේ මේ 21 වෙනිදා සිද්ධිය ප්‍රියාණී ඕනෑම රටක ඕනෑම තැනක සිදුවිය හැකි කාරණයක්. මොකද අපි දැක්ක ලෝකයේ ගත සිද්ධ වෙච්ච දේවල් ටික ලෝකයේ ඒ කාරණාත් එක්ක ලෝකයේ සිද්ධ වෙච්ච දේශ අපි දැක්ක දේශපාලන වටපිටාවල් එක්ක ඒ සියලුම නිදහස තියෙන රටවල් වල මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු වුණා. අපි දැක්ක නවසීලන්තයේ සිද්ධ වෙච්ච දේ, ආරක්ෂාව අතින් ඉතාමත් ඉහළ තැනක සිද්ධ නවසීලන්තයේ සිද්ධ වුණා, පැරිසියේ මේ වගේ දේවල් සිද්ධ වුණා. තවම සමහර රටවල් වල තවමත් අපි දකිනවා මේ සම්බන්ධයෙන් ඒ රටවල ආරක්ෂා සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග. මේ ත්‍රස්තවාදය 21 වෙනිදා සිද්ධ වෙච්ච මේ ත්‍රස්තවාදය ඕනෑම තැනක ඕනෑම මොහොතක සිදුවිය හැකි දෙයක්. ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම ඉතාම අවශ්‍යයි. මේක තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන්. තනිකුත් කෙලෙකුට බෝම්බයක් නැත්තම් බෝම්බයක් බැඳගෙන ඇවිල්ලා
මේ ඒ විනාශයක් කරන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ අපිට අලුතෙන් හිතන්න වෙලා තියෙනවා ජාතික ආරක්ෂක සම්බන්ධයෙන් වෙනදාට වඩා උපක්‍රම ගන්න වෙනවා. ඒ නිසා තමයි ප්‍රියාණි අපි කල්පනා කරන්නේ මේ සම්බන්ධයෙන් හැකියාව තියෙන ඒ දක්ෂ නිලධාරීන්ගෙන් උපදෙස් අරගෙන ඒ සියල්ල කනිසි කළමනාකාරීත්වයකින් කළ යුතු වෙනවා. ඒ කාරණයේදී දැනට ලෝකයේ ගත්ත උපක්‍රම ගැන අපි සාකච්ඡා කරමින් ඉන්නවා. මේ ගැන සාකච්ඡා කරනකොට ප්‍රධානම වශයෙන්ම දකින එකක් තමයි මේ රටට අවශ්‍ය යම් යම් පද්ධතීන් ඉතාමත් ඉක්මනින් සකසා ගත යුතුනවා. ඒ අපි සාකච්ඡා කරනවා. අපි දැන් කාරක ස්වභාවෙත් අපි අදහස් කරනකොට දැක්කේ මේ කාරණා ටික ඉදිරියට යනකොට අවශ්‍ය අලුතෙන් අවශ්‍ය රටට අවශ්‍ය දේවල් එකක් තමයි අර බයෝමේට්‍රික්ස් ඩේටාබේස් එක. කියන්නේ ජනතාවගේ සියලුම දත්ත පද්ධතියක් කරහා ඒ දත්ත ඉදිරියට යන්නේ කොහොමද කියන එක, දත්ත ටික ආරක්ෂා කරගන්නේ කොහොමද කියන සිස්ටම් එකක් අපිට නැහැ. ඒ කියන්නේ ජනතාවගේ රටේ එවැනි ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවනම් ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන ක්‍රමවේදයක් අපේ රටේ තවම නැහැ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කියාගෙන යන්නේ. අපි අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 10ක් තිස්සේ සාකච්ඡා කරනවා මේ පුද්ගල දත්ත ගබඩාව. මේක රටට අවශ්‍යයි. අද වෙනකොට දැන් අපි දැක්කා පුපුරණ ද්‍රව්‍ය රටට ආපු විදිහ ගැන කල්පනා කරා. වාණිජමය පුපුරණ ද්‍රව්‍ය කොච්චර ආවද කියන එක කස්ටම් එකේ HS කෝඩ් වල තියෙන ඩේටාබේස් එකකින් සම්බන්ධ වෙලා නැහැ. ඒ ආරක්ෂාව ගැන පරීක්ෂණ කරන තැන් වලට. ඒතර මේ කාරණා නිසා ඒක අවධානය යොමු කළ නැතුවද නැත්නම් වෙනත් කාරණයක් නෑ. දැන් උදාහරණයකට වාණිජමය පුපුරණ ද්‍රව්‍යනේ අපි දැක්කේ ඩයිනමයිට් වලට පාවිච්චි කරන ඒවා, මේ ගල්කොරිකාය පාවිච්චි කරන ඒවා, ඒ දෙන දේවල් සම්බන්ධයෙන් කොච්චර දීලා තියෙනවද කියලා ඩේටාබේස් එකක් කනෙක්ට් වෙන්න ඕන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සියල්ලත් එක්ක මේ සියල්ලම එක්ක. එනිසා ඒ කාරණාත් එක්ක අපි විශ්වාස කරනවා මේ රටට අවශ්‍ය මේ පද්ධතීන් ටික හැදුනොත්, උදාහරණයකට මේ සියලුම මර්මස්ථාන නැත්තම් විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන සියල්ලම ඒ ආරක්ෂාව ලබා දුන්නොත් විතරයි, මේ ගැන අපිට පද්ධතියක් තිබුණොත් විතරයි ඒ ත්‍රස්තවාදීන්ගේ හැසිරීම ගැන නිරීක්ෂණය කරන්න පුළුවන්. ලෝකෙ දැන් ඒ ගැන අවධානය යොමු වෙලා තියෙනවා. ලෝකෙ දියුණු රටවලත් මේ වගේ වැරදීම් සිද්ධ වෙනවා. මේ ත්‍රස්තවාදයේ වළක්වන්න ක්‍රමයක් නැහැ කිසිම රටකට. මොකද මේක උන්මත්තක වාදයක්නේ. උන්මත්තක ඕන කෙනෙකුට දැන් ආයුධයක්ද කියන එක, පිහියක්ද කියන එක, පොල්ලක්ද කියන එක, වාහනයක් අරගෙන ගිහිල්ලා ඔබ දැක්ක වාහන කඩාවදිනවා සමහර මහජනතාව ඉන්න තැන්වලට. ඒතකොට මේක ආගමික උන්මත්තක වාදයක්. ඉතින් මේක ප්‍රහැදිලිවම මුස්ලිම් ආගම කොටසක් නෙමෙයි කරේ වෙන අපේ කහන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා මුස්ලිම් ආගමේ ඒ ආගමික උන්මත්ත වාදයට වැට තියෙන තාක්කල් මුස්ලිම් ජනතාව රටේ ජනතාව එකතු වෙලා ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා මුස්ලිම් ජනතාව මේ මොහොතේදී අපිත් එක්ක ක්‍රියා කරපු ආකාරය ගැන. ඉතින් ඒක තව තවත් මේ මුස්ලිම් ජනතාව අතරින් සංවිධානය වෙන්නේ නැති තාක්කල් මේක වළක්වන්නේ. අපි දැක්ක මේක ඊයේ පෙරේදත් සමහර මුස්ලිම් කොටසක් කියනවා අර අපි ඉල්ලපු මුහුණ ආවරණය වෙච්ච අනන්‍යතාවය දැක ඕන. මොකද මං කියන්නේ CCTV කැමරා කොච්චර තිබුණත් අර ගෝණි බිල්ලෙක් වගේ ගෝණියක් දාගෙන આવොත් මුණ වහගෙන આવොත් මං කියන්නේ ඒක ආගමක්වත් මොකක්වත් වෙන්න ඕනේ නැහනේ. ඒක සම්පූර්ණ මූණ වහගෙන කෙනෙකුට ඇවිල්ලා ත්‍රස්තවාදී කාරණයක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් වුණොත් CCTV කැමරාත් නෙමෙයි මොන ආරක්ෂාව තිබුණත් මූණ වහගෙනවත් අඳුර ගන්න බෑ. ඒ නිසායි අපි ඉල්ලන්නේ මේක ආගමික දෙයක් හැටියට හිතන්න එපා. මේක තමන්ගේ ඇඳුම ගැන හිතන්න එපා. මුහුණ කොටස අපි මේ කියන කන් දෙක වහගන්න පුළුවන්. මේ මුහුණ කොටස ආවරණය විය යුතුයි කියන කාරණේදී අපි දැක්ක තවමත් සමහර මුස්ලිම් පූජකවරු කියනවා ඒක නෑ මුස්ලිම් ආගමේ අයිතියක් කියලා. ඉතින් එහෙම මුස්ලිම් රටවල පවා ඒ මුහුණ ආවරණය තහනම් කරලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේක ගන්න එපා ආගමික කොටසක් හැටියට ගත්තොත් මේ රටේ කිසිම
විදිහකින් මේකට වැටකඩලු තියන්න බෑ. එක කාරණයක් තමයි ඒ මුහුණ ආවරණය කරන එක තහනම් කළ යුතුමයි ජාතික ආරක්ෂාව ගැන කල්පනා කරනකොට. අනිත් එක රටේ නීති තුනක් තියෙනවා කියන දැන් කොහොමත් අතීතයේ ඉඳලම මේ දේශවලමේ නීතිය තිබුණා, හින්දු මේ මුස්ලිම් නීතිය තිබුණා, ඒත් එක්කම උඩරට නීතිය තිබුණා මේ රටේ, ඒත් එක්කම රෝමලන්දේසි නීතිය තිබුණා, ඉංග්‍රීසි නීතිය තිබුණා, මේ ක්‍රියාත්මක නීති. හැබැයි දැන් විවිධ කාරණානුව විවිධ දේවල්වලදී විවිධ අවස්ථාවලදී මේ වෙනස් වෙනවා. දැන් විවාහයේදී එකම නීතිය ක්‍රියාත්මක යුතුයි කියන කාරණය පිළිබඳව සමාජය තුළ සංවාදයක් ඇති වෙලා තියෙනවා. අපි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකයෙක් මම ඒකෙන්ද අපි සාකච්ඡා කරා. විශේෂයෙන් කතානායකතුමත් සියලුම ආංශික අධීක්ෂණ අදාළ කාරක සභාව සභාපතිරුත් සහ අදාළ සමාජික මන්ත්‍රීවරු එකතු වෙලා අපි සාකච්ඡා කරා මේ රට අවශ්‍ය නීති ටික නැවත හරියට ස්ථාපිත කරගන්න. උදාහරණයකට අවුරුදු 18ට වැඩි විවාහ වන වයසේ කෙනෙක් විවාහ වීමේ වයස අවුරුදු 18ට වැඩි කෙනෙක් හැමෝටම 18ට වැඩි විය යුතුයි. මොකද ඒක යම් කිසි කෙනෙක් 12 17 ඒ ආගමට අනුව 7 6ටත් විවාහ වෙන්න පුළුවන් කියලා එහෙම නීතියක් මේ රටේ බෑ. ඒක නීතිය හැමතෙම සමාන විය යුතුයි, පොදු විය යුතුයි. ඒ නිසා තමයි අපි මේ සම්බන්ධයෙන් නීති රීති දැන් හදලා තියෙනවා. ඒ වගේම අර මද්රසා පාසල් ගැන නීති පද්ධතියක් තිබුණා, ඒකත් හැදුවා. විශේෂයෙන් අරාබි භාෂාවෙන් ඉගෙන ගන්න පුළුවන් අරාබි භාෂාව පමණයි කියන නිර්ණායක අපි සාකච්ඡා කරා. ආගම ගැන ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒ ආගම ගැන සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්න පුළුවන්. මොකද මේ රටේ දැන් සමහර කෙනෙක් තර්ක කරා මේ වැරදි අර්ථකථන බුද්ධ ආගම ඉගෙන ගන්නේ පාලි භාෂාවෙන් වගේ අරාබි භාෂාව ඕන කියලා. ඉතින් පාලි භාෂාව ලියන්නේ සිංහලෙන්, පාලි භාෂාවට වෙනම අකුරු ලියන්නේ සිංහල අකුරු තියෙන්නේ. ඒසා ඒක වෙනම අලුත් භාෂාවක් නෙමෙයි. මේ ක්‍රමවේදය තුළ බුද්ධ ආගම ගැන කතා කරන ලියවිච්ච භාෂාව තමයි පාලි භාෂාව. ඉතින් ඒ වගේ ඒ මුස්ලිම් ආගමයටත් අයිතිය තියෙනවා අරාබි භාෂාවෙන් තමන්ගේ ආගම ගැන දේවල් ඉගෙන ගන්න. ඒක අවසාන වශයෙන් ඔබගේ කාලය සීමිතයි, මට අහගෙන තියෙන ප්‍රශ්නය ඔබේ රජයට ඔබගේ ආණ්ඩුවට තියෙන චෝදනාවක් තියෙනවා මේ රට විකුණනවා, රටේ දේපළ විකුණනවා, රටේ සම්පත් විකුණනවා කියන කාරණය පිළිබඳව මේකට දෙන්න උත්තරයක් තියෙනවද? ඇත්තද මෙහෙම වෙනවද? ප්‍රියාණි ඔබගෙන් අහන්න තියෙන මේ රටේ එක දෙයක් විකුණපු දෙයක් කියන්නේ විකුණලා නැහැ එකක්වත්. මේ බද්දර දීමයි විකිනීමයි කියන දෙකක්. මේ රටේ වික්කේ කවුද? මේ ගෝල් පේස් එකේ ඉස්සරහා තියෙන හෝටලේ සම්පූර්ණ වික්කේ කවුද? ඊළඟට ආරක්ෂක අමාත්‍යාංශයේ තිබුණ ඉඩම වික්කේ කවුද? ඊළඟට හම්බන්තොට ඉතා ප්‍රදේශයේ අක්කර ගන්නාවක් ඩෝල් සමාගමට වික්කේ කවුද? මේවා කරේ කවුද කියන එක මතක තියාගන්න. මේ අපි කිසිම දලාවක කිසිම දෙයක් විකුණලා නැහැ. වරාය නගරේ වික්ක එක අපි බද්දට හපවරෝ ගත්තා. ඒක ජනතාවට මතක් කරලා දෙන්න. ජනතාවට මතක නැහැ මේ දේවල්. අපි කිසිම දෙයක් විකුණන්නේ නැහැ. නමුත් අර ජනප්‍රිය මාතෘකාවක් හදාදුවනේ. දැන් මට මතකයි සමහර දැන් අපේ ආණ්ඩුවේම ඉන්න ඇමතිවරයෙක් තමයි හැදුවේ එයාට බෑ කියලා. නමුත් අර බෑ 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 කිව්වම මේක බෑ වගේ වෙනවා. ඒ වගේ මේ වික්ක 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 කිව්වම මේක වික්ක වෙනවා. ඉතින් මේ වික්කේ නෑ. ඉතින් ওই මන්ත්‍රයේ වගේ වික්ක කියන එක කියලා වැඩක් නෑ. අපි වික්කේ නෑ. ඒ නිසා ඒක පැහැදිලිවම කියන්න ඕන රටේ ජනතාවට. මේ මන්ත්‍ර වගේ ජප කරන දේවල් වලට යට වෙන්න එපා. මේ මන්ත්‍ර වගේ ජප කරන දේශපාලඥයන්ගේ ඒ මතයට යන්න එපා. බුද්ධිමත්ව හිතන්න. ඔබට බුද්ධිය දීලා තියෙන්නේ බුද්ධිමත්ව හිතන්න. හොඳයි, අපිට ලැබී තියෙන කාලය ඉතාමත් සීමිත නිසා අපි සමුගෙන යා යුතුයි. අපි අවධානය යොමු කරේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්නට අපගේ ගෞරවනීය ආරාධනෙන් මැදිරියට පැමිණේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහාචාර්ය ආශුමානසිංහ මහතා. අපි ඔබට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අද දින පැමිණ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ඔබගේ වටිනා අදහස් ඉදිරිපත් කිරීමට පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ඔබට ස්තුතිය පුද කරනවා. අද මේ වැඩසටහනගෙන තාක්ෂණදායකත්ව අපේද ලබා දුන් රජීව් නානක්කාර, නිෂ්පාදනය කරන්නේ සුදම්මිකා විජේරත්න, අධීක්ෂණයේ අධ්‍යක්ෂ ජනරාල ඊරානන්ද හෙට්ටිආරච්චි, ඔබට කතා කළ මම ප්‍රියාණි ගුණරත්න. හමුවෙමු නැවතත් ලබන සන්ධ්‍යා සුභාති වැඩසටහන සමගින්. ඔබට සුබදායක සතියක් සුබදායක දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගෙන යනවා. ආයිබුවන්. ජාතික සංහිඳියාවට පංච ප්‍රවේශයක්. ඉතිහාසයේ දෙස හැරී බලමු. වැරදුන තැන් හදාගනිමු. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. ජාතික සංහිඳියාවට පංච ප්‍රවේශයක්. ශ්‍රී ලාංකිකත්වය අපේ අනන්‍යතාවයයි, විවිධත්වය අපේ ශක්තියයි.
ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. දැනුම ලබාගමු උදෑසනකසේ, සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී, දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ. සුභාරතී